ශරීරයට වැළඳෙන රෝග පීඩාදිය දුරුකර ගැනීම උදෙසා බොජ්ජංග පිරිත භාවිත කෙරේ. අපමහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා බොජ්ජංග පිරිත එම කටයුත්ත සඳහා භාවිත කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. බොජ්ජංග පිරිතේ අනුහසින් ඔබද නිදුක් නිරෝගී භාවයට පත්වේවා. සංසාරේ සංසරන්තානං සම්ව දුක්ඛ විනාශකේ සත්ත ධම්මේච බොජ්ජංගේ මාරසේනප්පමද්දිනෝ බුද්ජිත්වායේපි මේ සත්තා තිභවාමුත්තාහි උත්තමා අජාතින් අජරම්භ්‍යාදිින් අමතං නිප්භයං ගතා ඒව මාදී ගුණෝපේතං අනේක ගුණ සංගහං ඕසධංව ඉමං මන්තං බොජ්ජංගං තං බනාමහේ බුද්ධංගෝ සති සංඛාතෝ ධම්මානං විචයෝ තථා විරියං පීති පස්සද්ධි බුද්ධංගාච තතෝ පරේ සමාදුපෙක්ඛා බොජ්ජංගා සත්තේතේ සබ්බ දස්සිනා මුනිනා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා සංවත්තන්ති අභිඤ්ඤාය නිබ්බානාය ච බෝධියා ඒතේන සච්ච වත්ජේන සොත්තිතේ හෝතු සම්බදා ඒකස්මින් සමයේ නාතෝ මොග්ගල්ලානං ච කස්සපං ගිලානේ දුක්ඛිතේ දිස්වා බොජ්ජංගේ සත්ත දේසයි තේච තං අභිනන්දිත්වා රෝගාමුච්චින් සුතං කනේ ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒකදා ධම්ම රාජාපි ගේලඤ්ඤේනාභිපීලිතෝ චුන්දත්තේරේන තං ඒව භනාපෙත්වාන සාදරං සම්මෝදිත්වාච ආබාදා තම්හා උට්ඨාසිතානසෝ ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්බදා පහීනාතේච ආබාදා තින්නනම්පි මහේසිනං මග්ගාහත කිලේසාව පත්තානුප්පත්ති ධම්මතං ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝත
සම්බදා.